ඔබ දන්නවනේ හයිටි දූපත් අර තියනවාද? හයිටි දූපත් ලංකාවට හරි සම්බන්ධයි. ඇයි? ලංකාවේ ආරක්ෂක නිලධාරීන් එළිය යනවා ආරක්ෂා කරන්න. දූපත ආරක්ෂා කරන්න. දූපත් රාජ්‍ය ආරක්ෂා කරන්නේ මායිමක් ආරක්ෂා කරන්න යන්නේ. මායිමක් බෝඩර් එකක්. වැටුප් ලැබෙනවා, සාල වැටුප් ගිල්ලෙන්දල එනවා. දැන් මේ රටට මොකද උනේ? ඇයි මේ ලංකාවෙන් යන්න ඕනේ? එක්සත් ජාතීන්ගේ ආරක්ෂක හමුදාවන් වලට යන්න ඕනේ? හයිටි දූපත් කියලා කියන්නේ මහා සමෘද්ධිමත් රටක්. මහා සමෘද්ධිමත් රටක්. ඒ සමෘද්ධිමත් රටේ පුදුමාකාර දෙයක් සිදු වුණා. ඒ රටේ තියෙන එක කොටසක මේ ගුවන් යානා තහඩු නිෂ්පාදනය කරන වැලි වර්ගයක්. අපේ සිලිකන් වැලි වගේ වැලි වර්ගයක් තියෙනවා. මොකද උනේ? දැන් මේ ඇමරිකානු සමාගම් ගිහලා මේ වැලි ටික ඉල්ලුවා. දුන්නේ නැහැ. ඒ වගේ විදිහට පාලකයෝ නෑ, ඒක අපේ සම්පතක්. මොකද උනේ? ටිකෙන් ටික ටිකෙන් ටික අවුරුදු ගානක් ගෙවල ගියා. මහා කැරැල්ලක් ඇති වුණා. කැරැල්ලෙන් හිටපු කට්ටිය මොකක් වුණාද? බලයෙන් පහ කරලා දැම්මා. ඊට පස්සේ අලුත් පාලකයෝ බලයටපත් වුණා. බලයටපත් වෙලා මොකද කරේ? ඒක රාජ්‍යයන් දෙකක් හැටියට, කොටස් දෙකක් හැටියට වෙන් වුණා. ඒ වෙන් කරපු කොටස් දෙකේ බෝඩර් එක රකින්න අපේ හමුදාව යනවා. අර එක කොටසක තියෙනවා වැලි වර්ගය. ඒ වැලි වර්ගය ඇමරිකාව විසින් ඇවිල්ලා කැණීම් කරනවා. ඔක්කොම වැලි පිටින් මාර්ගගෙන යනවා ඇමරිකාවට. අර සටන් කරපු අනික් කට්ටියට මොකද උනේ? ඒ කට්ටියට පුදුමාකාර දේවල් ලැබුණා. මොනවද ලැබුණේ? ඉස්සෙල්ලාම කරේ ටෙලිවිෂන් මධ්‍යස්ථාන දැම්ම හැමදැනම. ඒ ටෙලිවිෂන් හැම ගෙදරකම ඩිස්ක් ඇන්ටෙනා. හැම ළමයෙකුටම, තරුණ ළමයෙකුටම ලැප්ටොප් දුන්නා. පරිගණක අපිට දෙනවනේ. ලැප්ටොප් දුන්නා. හොඳට තේරුම් ගන්න. unlimited website access power එකක් දුන්නා. ඒ ළමයි මොකද කරේ? ඒ ළමයි තරුණයෝ මොකද කරේ? තමන්ගේ අතේ තියෙන ෆෑඩ් එකේ බලනවා. මාතක තියාගෙන ඕන කෙනෙකුට නිදහසේ අධ්‍යාපනය ලබන්න පුළුවන්, කැමති නම් නිකන් ඉන්න පුළුවන් කියලා කිව්වා. දැන් කොල්ලෝ කියන මොකද කරන්නේ? දන්නවනේ කරන්නේ? හැමෝගේ මාතේ මොබයිල්. මාතක තියාගෙන හයිටි දූපත් වලට විවෘත වෙච්ච බ්ලූ ෆිල්ම්ස් නෙට්වර්ක් ප්‍රමාණය 1700 ගානක්. මුළු සංස්කෘතියම බිඳ වැටුණා. සමාජය බිඳ වැටුණා. අද ලෝකයේ වැඩිම HIV ආසාදනය වෙච්ච ළමයි තරුණ පරම්පරාවක් වෙන රටවල් තුලින් එකක්. හොඳට තේරුණ. සමාජය බිඳ වැටුණා, සංස්කෘතිය බිඳ වැටුණා, තරුණ පරපුර බිඳ වැටුණා. නයිජීරියාව. නයිජීරියාව කියන්නේ මොකද්ද? මේ අපි වගේ රටක්. තමන් අතක තියාගන්න නයිජීරියාව සංවර්ධනය කිරීම සඳහා චීනය මැදිහත් වුණා. චීනය මැදිහත් කළා මොකද කරේ? මුළු නයිජීරියාවම පාරවල් දැම්මා. හයිවේ දැම්මා. වාපෝචි පාරවල් හැදුවා. හැබැයි මතක තියාගන්න වැලි කැටයක්වත් නයිජීරියාවෙන් ගත්තේ නැහැ. වැඩ කරන කම්කරුවොත් ඔක්කොම ගෙනා චීනයේ. යාළ ඔක්කොම හදලා දිව්වා. දැන් මොකද දැන් නයිජීරියාව කියලා තියෙන්නේ?